අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පහ ශ්‍රේණියේ දෙවැනි වාරයට අදාළ පළවෙනි ගණිතය පාඩම. ඒ පාඩමේ නම තමයි පරිමාව සහ ධාරිතාව. දැන් අද දින මම පරිමාව සහ ධාරිතාව පාඩමත් ඒ ආශ්‍රයෙන් පසුගිය ශිෂ්‍යත්වයට ආපෝ ගැටලු කිහිපයකුත් ඔබත් සමග සාකච්ඡා කරන්න සූදානමින් සිටිනම්. එසේ නම් අපි බලමු පරිමාව සහ ධාරිතාව. ඉස්සෙල්ලම මේ මාතෘකාවෙන් තියෙන මේ වචන දෙක මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් ඔබලන්ට තේරෙන තොයකුතේ මගේ ළඟ තියෙනවා බෝතලයක්. ඔබලන්ට තේරෙනවා මේ බෝතලයේ හිස් බෝතලයක්. මේ බෝතලය ඇතුලේ මොනවත්ම නැහැ. හිස් බෝතලයක්. ඒ වගේම ඔබලන්ට තේනවා රසවත් පළතුරු බීම පිරුණු බීම බෝතලය. මේ දෙක අතර ඔබලන්ට තේනවා වෙනසක් තියෙනවා. දැන් අපි මේ දෙක ආශ්‍රයෙන් මේ වචන දෙකේ තේරුම ගන්න උත්සාහ කරමු. පරිමාව කියලා කියන්නේ දුවේ පුතේ දැනට යම්කිසි බෝතලයක තියෙන ද්‍රව ප්‍රමාණයට අපි කියනවා පරිමාව කියලා. එසේ නම් දැනට මේ පළතුරු බීම බෝතලයේ ඔබට පේනව ඇති මෙතන ගහලා තියෙනවා මිලිලීටර් 10යි. මිලිලීටර් 10ක පරිමාව දැනට මේ බෝතලේ තියෙනවා. නම් මම ගෙදරගෙන හැරලා මේ බෝතලේ මේ විදිහටම තියාගෙන ඉන්නේ නැහැනේ. මම මේ බීම බෝතලේ ටික ටික පොන්න පටන් ගන්නවා. එතකොට මේ බෝතලේ තියෙන බීම ටික ටික මොකද වෙන්නේ? ටික ටික අඩු වෙනවා. ඒ කියන්නේ මේ බෝතලේ පරිමාව එන්න එන්න ටික ටිකමම බොනකොට අඩු වෙලා ගිහිල්ලා මෙන්න මේ වගේ හිස් බීම බෝතලයක් බවට කොයි වෙලාවේ හරි පත් වෙනවා. එසේ නම් පරිමාව කියන එක වෙනස් වෙනවා. අපි පරිභෝජනයට ගන්නකොට පරිමාව එන්නෙන් අඩු වෙලා පරිමාව අන්තිමේදී බිඳුව බවට පත් වෙනවා. ඒ කියන්නේ හිස් උනහම. නමුත් මේ බෝතලේ තියෙන ධාරිතාව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුවේ පුතේ මේ බීම බෝතලයට මට ඕනම වෙලාවක මේ බීම බෝතලයේ සටහන් කරලා තියෙනවා මිලිලීටර් 500ක්. එහෙනම් මේ බෝතලේ මිලිලීටර් 500 කියන්නේ මේ බෝතලේ ධාරිතාව. ඒ කියන්නේ මේ බෝතලයට ගන්න පුළුවන් උපරිම ද්‍රව පරිමාණය මිලිලීටර් 500. නමුත් මම දැන් මේකේ පරිමාව බැලුවොත් පරිමාව බිඳුවයි. මොනවත්ම නැහැනේ. එහෙනම් පරිමාව සහ ධාරිතාව කියන්නේ වචන දෙකක්. මම හිතනවා දැන් ඔයගලන්ට වචන දෙක හොඳට තේරෙන්නේ නැති කියලා. එසේ නම් දැන් බලමු මම ගෙනත් තියෙනවා ඔයගලන්ට කුඩා ප්‍රමාණයේ බීම බෝතල් හතරක්. ඒ බීම බෝතල් හතරේ එකක ගහලා තියෙනවා මිලිලීටර් 250. ඒ කියන්නේ මේ බෝතලේට අල්ලන උපරිම පරිමාව තමයි මිලිලීටර් 250. එසේ නම් අපි දැන් ඉගෙනගත්තා මේ බෝතලේ තිබුණා මිලිලීටර් 10ක්. මිලිලීටර් 10ක් කියන්නේ ඔබ දැනගමත් දන්නවා මිලිලීටර් 10ක් කියන්නේ ලීටර 1කට බව. එසේ නම් 1 ලීටරයක් දුවේ පුතේ සමාන වෙනවා මිලිලීටර වලින් 10කට. දැන් මල්ලව මෙතන තියනවා දුවේ පුතේ 250 මිලිලීටර වල කොටස් 4. එතකොට 250 4ක් කීයද? අපි බලමු ගුණ කරලා 250 4ක් කීයද කියලා. 4 වරක් බිංදුව 0යි, 4 වරක් 5 20 බිංදුව 2ක් 4 වරක් 2 8 2යි,
10යි. උන දැන් අපිට ලැබුණා මිලිලීටර් 254කුත් මිලිලීටර් 10ක් වන බව. එසේනම් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕනේ ලීටර් එකක් කියලා කියන්නේ පුංචි 250යි මිලිලීටර් කොටස් වලින් නම් 4ක් බව ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕනේ. ඊළඟට මම කෙනහැල්ලා තියනවා ඔයගලන්ට. මම කෙනක් තියනවා ඔයගලන්ට මිලිලීටර් 100 බෝතල්. බලන්න මෙතන තියනවා මිලිලීටර් 100 බෝතල්. එතකොට මේ පුංචි බෝතලයක් ගහලා තියනවා මිලිලීටර් 100යි කියලා. එතකොට දැන් අපි බලමු අපේ මේ ලීටරය හදාගන්න පුංචි මිලිලීටර් 100 කොටස් කොච්චරක් ඕනද කියලා බලමු. 100යි 200යි 300යි 400යි 500යි 600යි 700යි 800යි 900යි 1000යි. එහෙනම් උගලට තේනවා මෙතන ලීටරයකට වඩා වැඩිපුර තියෙනවා. එහෙනම් මේ වැඩිපුර තියෙන්නේ කීයක්ද? මෙන්න මේ ටික. මේ ටික දැන් මම අයින් කරනවා. එහෙනම් දැන් අපි බලමු මෙන්න මේකේ එක ලීටරයක් හදාගන්න මෙන්න මේ ජාතිය පුංචි මිලිලීටර් 100 කොටස් අපිට 10ක් අවශ්‍ය වුණා. 100 10 ගුණ කරාම 1000යි. ඊළඟට මම තවත් පැහැදිලි කිරීමක් කරන්නම්. ඊළඟට මගේ ළඟ තියෙනවා මිලිලීටර් 50. 50යි 50යි එකතු වුණාම කීයද? 50යි 50යි එකතු වුණාම දොයේ පොතේ 100යි. එහෙනම් ඕකලන්ට පැහැදිලි වෙන්න ඕනේ මේ 50 කොටස් දෙක තමයි මෙතන තියෙන එක කොටසක් වෙන්නේ. මේ එකක් නිරූපණය වෙන්නේ 50 කොටස් දෙකකින්. එහෙනම් 100යේවා 10ක් කෝණේ ලීටරයක් ගන්න. එහෙනම් ඕකලන්ට දැන් ඉක්මනටම පිළිතුර කියන්න පුළුවන්. 100යේවා 10ක් කෝණේ නම් 50 කොටස් ඒවකේ දෙගුණයක් අවශ්‍යයි. එහෙනම් 10 කොටස් දෙකක් කියලා කියන්නේ 20ක්. දැන් බලන්න දොයේ පුතේ එක ලීටරයක් කියලා කියන්නේ මිලිලීටර් 10කට. එක ලීටරයක් හැදෙනවා මිලිලීටර් 250 කොටස් 4කින්. එක ලීටරයක් හැදෙනවා 100 කොටස් 10කින්. එක ලීටරයක් හැදෙනවා 50 කොටස් 20කින්. ඒ පිළිබඳ අවබෝධය තිබීම අපිට පහසුවෙන් ගණිත ගැටලුවක් කියවනකොටම මේ ගණිත ගැටලුව විසඳන්නේ කොහොමද කියලා තේරුම් ගන්න අපිට උදව් වෙනවා. එසේනම් අපි බලමු මේ ඔබ තේරුම් ගත්ත කොටසත් සමග අපි බලමු ගණිත ගැටලුවක් හදන්නේ කොහොමද කියලා. දැන් මම කියනවා මළඟ තියෙනවා භාජන දෙකක්. මේ භාජනය A භාජනය, මේ භාජනය B භාජනය. මගේ A භාජනය ඇතුලේ තියෙන දියර පරිමාව වෙන්නේ ලීටර 2යි මිලිලීටර් 250. මගේ B භාජනය ඇතුලේ තියෙන දියර පරිමාව ලීටර 3යි මිලිලීටර 150. දැන් මේ භාජන දෙකේ තියෙන දියර පරිමාවන් තියෙන්නේ වෙන වෙනම භාජන දෙකක. දැන් මම ලොකු භාජනයක් අරගෙන A පරිමාවයි B පරිමාවයි දෙකම මේ භාජනයට දානවා. දැන් මට හොයන්න ඕනේ මේ භාජන දෙකේම තියෙන මුළු පරිමාව කොපමණද කියලා. එසේනම් මම කරන්න ඕනේ A භාජනයේ තියෙන ප්‍රමාණය B භාජනයේ තියෙන දියර පරිමාව දෙක එකට එකතු කරන්න ඕනේ. එහෙනම් මුළු
ප්‍රමාණයක් හොයන්න කිව්වහම ඊට අදාළ ගණිත කර්මය එකතු කිරීම බව ඔබට පැහැදිලි විය යුතුමයි. එසේනම් ලීටර මිලිලීටර ඒ වාචනේ තියෙනවා ලීටර දෙකකුත් මිලිලීටර 250ක් බී වාචනේ තියෙනවා ලීටර 3කුත් මිලිලීටර 150ක්. එසේනම් මම මෙයට පදන්තියක් ලෙස ලියනවා නම් මම ඉදිරියෙන් ලිය යුතුයි ඒ වාචනයේ තියෙන පරිමාව සමානයි ලීටර 2යි මිලිලීටර 250. බී වාචනයේ තිබෙන ලියර පරිමාව සමානයි ලීටර 3යි මිලිලීටර 150. ඒ සහ බී වාචන දෙකෙහි මුළු පරිමාව සමානයි කියලා මම මේ දෙක එකතු කරන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද එකතු කරන්නේ කියලා. බිංදුවයි බිංදුවයි එකතු කරාම බිංදුවයි 5යි 5යි 10යින් බිංදුව එකක් ඉතුරුයි. 1යි 2යි 3යි 3යි 1යි 4යි 2යි 3යි 5යි. එහෙනම් ඔබට පැහැදිලි ලීටර් 2යි මිලිලීටර් 250යි ලීටර් 3යි මිලිලීටර් 150යි එකතු කරාම ලීටර් 5යි මිලිලීටර් 400යි බව. මම තවත් ගණිත ගැටලුවක් ගන්න. ඒක මෙන්න මේ වගේ ගැටලුවක්. බලන්න ඒකෙත් මේ වගේම භාජන දෙකක් තියෙනවා. ඒ කියන භාජනයේ තියෙනවා ලීටර් 5යි මිලිලීටර් 870ක්. B කියන භාජනයේ තියෙනවා මිලිලීටර් 2යි ලීටර් 2යි මිලිලීටර් 125ක්. ඒ කියන්නේ මේකට වඩා අඩු ප්‍රමාණයක්. දැන් ඔය පොතේ අපි අහනවා ඒ වාචනයේ බී වාචනයට වඩා වැඩිපුර කොපමණ තියනවද කියලා. එහෙනම් වඩා කියන වචනය වෙනස කියන වචනය අන්තරය කියන වචනය තුනටම අදාළ පොදු ගණිත කර්මය වෙන්නේ අඩු කිරීම. එහෙනම් අපි ඒ වාචනයේ තියෙන පරිමාවෙන් බී වාචනයේ තියෙන පරිමාව අඩු කරන්න ඕනේ වැඩිපුර කොච්චර තියනවද කියලා හොයන්න. එසේනම් අපේ පළවෙනි වගන්තිය වෙන්නේ ඒ වාචනයේ තිබෙන පරිමාව සමානයි ලීටර 5යි මිලිලීටර 870යි. බී වාචනයේ තියෙන ප්‍රමාණය සමානයි ලීටර 2යි මිලිලීටර 125යි. බී වාචනයට වඩා ඒ වාචනයේ තිබෙන පරිමාව සමානයි කියලා මේ දෙක වැඩිපුර තියෙන ප්‍රමාණයෙන් අඩුවෙන් තියෙන ප්‍රමාණය අඩු කරාම අපිට ලැබෙනවා මෙන්න මෙතන තියෙන වැඩිපුර කොටස කොච්චරයිද කියලා. එසේනම් අපි බලමු බිංදුවකින් පහක් අඩු කරන්න බෑ. බිංදුව කියන්නේ කුඩා සංඛ්‍යාවක්. පහ කියන්නේ බිංදුවට වඩා විශාල සංඛ්‍යාවක්. ඒ නිසා අපි ඉල්ල ගන්නවා එක. එතකොට 7න් එකක් අඩු වුණාම එතන ඉතුරු වෙන්නේ 6යි. එයා මෙයාට එකක් දෙනවා. ඒ එක 10ක් බවට පත් වෙනවා. මේ 10යි මේ බිංදුවයි එකතු කරාම 10යි. 10න් 5ක් අඩු කරාම 5යි. 6න් 2ක් අඩු කරාම 4යි. 8න් 1ක් අඩු කරාම 7යි. 5න් 2ක් අඩු කරාම 3යි. ඔබට පැහැදිලි වෙනවා මෙන්න මෙතන තියෙන වැඩිපුර පරිමාව ලීටර් 3යි මිලිලීටර් 745 බව. එසේනම් ඔය පුතේ දැන් අපි බලමු පරිමාව සහ ධාරිතාවයේ මාතෘකාවට අදාළව පසුගිය ශිෂ්‍යත්ව විභාගවලදී ලැබුණු ප්‍රශ්න කිහිපයක් විසඳන්නේ කොහොමද කියලා. එසේනම් ඔබත් පොතක් පැන්සලක් පෑනක් අරගෙන මගෙත් සමග එකතු වෙන්න මේ ගැටලු ටික විසඳන්න. අපි බලමු පළවෙනි ගැටලුව.
ධාරිතාව මිලිලීටර් 750 බැගින් වූ බෝතල් 6ක පැණි බීම දෙනක් වාජනයකට වත් කරන ලදී. වාජනයේ ඇති මුළු බීම පරිමාව සොයන්න. එසේනම් අපිට කුඩා පැණි බීම බෝතලයක් තියෙනවා. ඒ කුඩා පැණි බීම බෝතලයේ තියෙන පරිමාව 750 මිලිලීටර්. ඒ වගේ බෝතල් 6ක් අපි විශාල භාජනය අරගෙන මේකෙන් 750 ගානේ පරිමාව තියෙන බෝතල් 6ක් මේකට වත් කරනවා. දැන් ඔබට පැහැදිලි 750 කීව 6ක්. එතකොට ඔබට මතක් වෙනවා මෙතනට අදාළ වෙන ගණිත කර්මය 750 ගුණ කරන්න ඕනේ 6. එසේනම් අපි බලමු 750 මිලිලීටර ගුණ කිරීම 6. 6 වරක් බිංදුව බිංදුවයි, 6 වරක් 5 තිහින් බිංදුව 3ක් ඉතුරුයි, 6 වරක් 7 42යි, 42යි 3යි 40 පහයි. දැන් ඔබට ඔය පොතේ ලැබුණ 4500. අපි මෙතන 750 අරගත්තේ මිලිලීටර් වලින්. එහෙනම් අපිට මේ ලැබෙන පිළිතුර ලැබෙන්නේ මිලිලීටර් වලින්. එසේනම් අපි මේ ලීටර් මිලිලීටර් වලට බෙද කළොත් ලීටර් 4යි මිලිලීටර් 500යි. ඊළඟට අපි බලමු මේ පොතේ 2008 ප්‍රශ්න විභාගයට අදාළ පරිමාව සහ ධාරිතාව යන මාතෘකාවේ නම ගැටලුව. තැන් කියන පිරවියෙහි මුළු ජල පරිමාව 8750යි. තැන්කියක් තියෙනවා. ඒ තැන්කියට දාන්න පුළුවන් පරිමය තමයි 8750. දැනටමත් මේක පිරීලා තියෙනවා 3695 ලීටර්. එතකොට මෙතන දැක්කමත් 3695ක් පිරීලා තියෙනවා. තව මේ ටැංකිය පිරෙන්න මෙන්න මේ 8750 මුළු පරිමාව ලැබෙන්න තව කොපමණ දාන්න ඕනද කියලා තමයි දෙන්නහන්නේ. එසේනම් අපි කරන්න ඕනේ 8750න් 3695 කොටස අඩු කරන්න ඕනේ. එසේනම් 8750 ලීටර 3695 ලීටර අඩු කරන්න ඕනේ. බිංදුවෙන් පහක් අඩු කරන්න බැහැ. අපි පහෙන් එකක් ඉන්න ගන්නවා 4යි. මෙයාට ඒක ලැබෙනකොට 10යි. 10යි බිංදුවයි එකතු කරාම 10යි. 10ෙන් 5ක් අඩු කරාම 5යි. 4ෙන් 9ක් අඩු කරන්න බැහැ. අපි ඉල්ල ගන්නවා එහා පැත්තෙන් එකක්. 7ෙන් එකක් අඩු වෙනවා 6යි. එයාගේ එකක් මෙයාට දෙනකොට 10යි. ඉල්ලගත්ත 10යි. අපි ළඟ තිබුණු 4යි. දැන් එකතු වුණාම 10යි 4යි 14යි. 14ෙන් 9ක් අඩු වුණාම 5යි. 6ෙන් 6ක් අඩු වුණාම 0යි. 8ෙන් 3ක් අඩු වුණාම 5යි. එසේනම් අපිට මෙන්න මෙතන තියෙන මේ කොටසට තව පුරවන්න පුළුවන් ප්‍රමාණය තමයි 5055. ලීටර 5055. අපි තවත් ගණිත ගැටලුවක් අරගමු. දහය ශිෂ්‍යත්ව විභාගයට පරිමාව සහ ධාරිතාව මාතෘකාව යටතේ තිබුණු ප්‍රශ්නය. ධාරිතාව 1500 මිලිලීටර් වන භාජනයකින් භාජනයක ජලය 900 මිලිලීටර් 900 දැනටමත් තියෙනවා. අපි බලමු භාජනයක් තියෙනවා. මේ භාජනයට දාන්න පුළුවන්
විපරිණය තමාගේ පුතේ මිලිලීටර 1500. ඒක දැනටමත් කිරලා තියෙනවලු 900යි. දැන් මේ කැමති ගැටලුවේ කියනවා මේ විදිහට තියෙන මේ වාචනයට තවත් 900ක් වක් කරනවලු. එතකොට තිබුණා 900ක් තව දානවා 900ක්. මේ වාචනයට අපි දානවා එතකොට 900 කොටස් දෙකක්. නමුත් පොතක මතක තියාගන්න දාන්න පුළුවන් ප්‍රමාණය තමයි 1500. දැන් අපි අහනවා මේක දානකොට ඔබට පැහැදිලි දුවේ 900යි 900යි එකතු කරාම 1800. නමුත් දාන්න පුළුවන් 1500යි. අපි අහන්නේ මේ විදිහට වතුර වක් කරනකොට පිටතට උතුරා යන ප්‍රමාණය කොපමණද කියලා. එසේනම් අපිට පැහැදිලි අපි මුළු ප්‍රමාණය දියර ප්‍රමාණය මේකට දැම්මයි 1800ක්. නමුත් මේකට අල්ලන ප්‍රමාණය වෙන්නේ කියන්නේ ධාරිතාවය වෙන්නේ 1500යි. අපි 1800ෙන් 1500 කළ කරන්න ඕනේ, අඩු කරන්න ඕනේ. බිංදුවේ බිංදුවක් බිංදුවයි, බිංදුවේ බිංදුවක් බිංදුවයි, 8 5 3 1 0 1 0. එහෙනම් මිලිලීටර 300ක ප්‍රමාණය පිටතට ඉතිරිලා යනවා. එසේනම් ඔය පුතේ දැන් අපි බලමු තවත් ගණිත ගැටලුවක්. 2011 ශිෂ්‍ය විභාගයේ පරිමාව හා ධාරිතාවේ මාතෘකාව යටතේ ලැබුණු ගැටලුව. මෙතන තේරුම් ගන්නට ලීටරයක පරිමාවක් තියෙන බෝතලයක් තියෙනවා. මේ බෝතලයෙන් අපිට දීලා තියෙනවා 275 ග්‍රාම තියෙන වීදුරු තුනකට. මේකෙන් අපි මොකද කරන්නේ? 275ක් මීටර වක් කරනවා, තව 275ක් මීටර වක් කරනවා, තව 275ක් මීටර වක් කරනවා. එතකොට 275 කොටස් තුනක් මේකෙන් අඩු වෙන්න ඕනේ. එසේනම් අපි මුලින්ම ඉගෙන ගත්තා ලීටර එකක් කියලා කියන්නේ මිලිලීටර වලින් දහසකට බව. එහෙනම් ලීටර එක සමාන වෙනවා මිලිලීටර දහසකට. මෙතනදී ඉවත් වෙනවා 275 කොටස් 3ක්. දැන් අපි ගුණ කරමු 3 වරක් 5 15 5 1ක් ඉතිරි 3 වරක් 7 21යි 21 1 22 2ක් ඉතිරි 3 වරක් 2 6 6 1 8. එහෙනම් මේ වීදුරු තුනට 825 කොටස අඩු වෙනවා මේ ලීටරයේ ප්‍රමාණය. එහෙනම් මෙතන මිලිලීටර 1000 825 අඩු වෙන්න ඕන. බිංදුවෙන් 5ක් අඩු කරන්න බෑ. මෙයාගේ කිල්ලකට එයා ගාවක් නෑ. එයා ඉල්ලනවා මෙයාගේ, එයා ගාවක් නෑ. මෙයා ඉල්ලනවා මෙයාගේ, එයා ගාව තියෙනවා එකක්. එයාගේ එක දෙනවා. එතකොට එයා ගාවේ බිංදුව වෙනවා. එයා මෙයාට 10ක් දෙනවා. ළඟට කනට තමයි දෙන්නේ. එයා 9 වෙනවා. මෙයාට දෙනවා 1ක්. ඒකෙ මොකද 10ක් වෙනවා. එයා දෙනවා 1ක්. එයා ගාව 9 වෙනවා. මෙයා ගාවට දෙනකොට 10ක් වෙනවා. එසේනම් 10ට බිංදුව එකතු වුණාම 10යි. 10ෙන් 5ක්. 5යි. 9ෙන් 2ක්. 7යි. 9ෙන් 1ක්. 9ෙන් 8ක්. 1යි. එහෙනම් මිලිලීටර 175 මේ කොටසෙන් ඉතිරි වෙනවා. ලීටරෙන් 275 කොටස් තුන අඩු වෙනවා කියන්නේ 1000ෙන් 825ක් අඩු වෙනවා. එතකොට පිළිතුර 175 වෙනවා. එසේනම් පරිමාව සහ ධාරිතාව යටතේ මේ අපි කරන ලද ගැටලු සමග ඔබට පැහැදිලි වෙන්න ඇති සරලවම කොහොමද පරිමාව සහ ධාරිතාව ආශ්‍රයෙන් ගැටලු විසඳන්න කිස් කියලා. එසේනම් අපි තවත් තේමාවකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.